ಅನಂತ ಪ್ರೇಮ ಲೋಕಿ ಮಾಲಿಗ. ಎಕ್ದಹಸ್ ನಮಸೆ ಹತಲಿಸ್ ಪಹೆ ಜನವರಿ ಮಸ ಹೈವನದ ಉಪತಲದ ಜಯಸೂರಿ ಆರಕ್ಷಕೆ ಮೇರಿ ಇವೋನ್ ಪೆರೇರಾ ಗೆನಾಯಿ ಅಪಿ ಒಬಟ ಮೇ ಕಿಯನ್ ಹದಾನೆ. ನಮು ತಯ ಹೆಟೆ ದಶಕೆ ಸಿನಿಮಾವೇ ಜನಪ್ರಿಯವನೇ ಸಂಧ್ಯಾ ಕುಮಾರಿ ಲೆಸಾಯಿ. ಸಿಂಹಳ ಸಿನಿಮಾವೇ ಕ್ಯಾಮರಾವ ಇದಿರಿಯೇ ನಿರುವತ್ತು ಫಲಮು ನಿಲಿಯ ಸಂಧ್ಯಾ ಕುಮಾರಿದೆ. ಅಪಿ ಮೇ ಕಿಯನ್ ಹದಾನೆ ಗೆನ ವಿಡಿಯೋವೇ ಅವಸಾನೆ ದಕ್ವಾ ಅಪ ಸಮಗ ರಂದಿನ್ನ. ඉවෝන් පෙරේරා සිරිසේන විමලවීර මාස්ටර් හමුවේ මත යන්නේ තම රංගන සිහිනය සැබෑ කරගන්න. ඉවෝන් පෙරේරා සංධ්‍යා කුමාරි ලෙස වෙනස් වන්නේ සිරිසේන විමලවීර මාස්ටර් හමුවීමෙන් පසුව වීම විශේෂත්වයක්. සංධ්‍යා කුමාරි යනු සිරිසේන විමලවීරත් ධර්මශ්‍රී කල්දේරත් එක්ව තැබූ නමක්. සවස් යාමයක හමු වූ නිසා සංධ්‍යා යන කොටස විමලවීර මාස්ටර් දැමූ අතර කුමාරියන් කොටස ධර්මශ්‍රී කල්දේරා කර තිබෙනවා. සිරිසේන විමලවීරයන්ගේ රොඩි කෙල්ල සංධ්‍යා කුමාරි රඟපෑ මුල්ම චිත්‍රපටයයි. නමුත් ඇය රඟපෑ මුල්ම චිත්‍රපටයේ පෙරගත නොවුනේ එම නිෂ්පාදනය අතරමඟ ඇමහිටීමේ හේතුවෙන්. කෙසේ වෙතත් ප්‍රේක්ෂකයන් විසින් සංධ්‍යා කුමාරි මුලින්ම රිදී තිරේ දැකගනු ලැබුවේ අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටයෙන්. එවන විටගේ වයස හරියටම අවුරුදු 16ක්. ඇතැම් විචාරකයන්ගේ අදහස අනුව සිංහල සිනමාවේ එදා මෙදා තුරදුටු ස්වරූපීම නිළිය වන්නේ සංධ්‍යා කුමාරි. ප්‍රවීණ ලේඛකයෙකු හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් සිංහල සිනමාවේ සීදේවිය යන විරුදාවලිය ඇයට ලබා දී තිබෙනවා. එමෙන්ම ප්‍රවීණ සිනමා ලේඛක සුනිල් ලීනස් ඇයව හඳුන්වා දී තිබෙන්නේ සිනමාවේ නොමියෙන දෑස යන නමින්. අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටයේ නිෂ්පාදනය කළ සීමා සහිත සිනමා සමාගම ඔවුන්ගේ චිත්‍රපටවල රඟපෑම සඳහා සංධ්‍යාට මාසික වැටුපක් ගෙවා තිබෙනවා. ඒ අනුව ඇගේ මාසික වැටුප රුපියල් 500ක් බව සඳහන්. අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටයට පෙර සංධ්‍යා කුමාරි සපත සුවා චිත්‍රපටයට රංගනයෙන් දායක වුණත් ප්‍රථමයෙන් තිරගත වී තිබෙන්නේ අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටයයි. ගාමිනී ෆොන්සේකා සමඟ එක්ව රඟපෑ දීවරයෝ චිත්‍රපටය ඇගේ සිනමා දිවියේ නොමැකෙන සලකුණක්. මෙම චිත්‍රපටයේ රොසලින් නම් වූ දීවර තරුණිය ලෙස සංධ්‍යා ඉදිරිපත් කළ රංගනය සම්මානනීයයි. ඉන් පසු ගාමිනී සංධ්‍යා යුගයක්ද හැටේ දශකයේදී බිහි වුණා. අදට වැඩිය හෙට හොඳයි දීවරයෝ සතපනහා ඉපදුනේයි සැනසුම කොතනද යටගිය දවස ඔක්කොම හරි සූර්යන්ගේ සූර්යා ඕන් දෙදෙනා එක්ව රඟපෑ චිත්‍රපට කිහිපයක්. සංධ්‍යා රඟපෑ චිත්‍රපට අතරින් පටාචාරා චිත්‍රපටයේ සුවිශේෂී වනවා. එසේ වන්නේ ඇය එහිදී නිර්වතින් රඟපෑ බවට පැතිර ගිය රාවයන් නිසා. මෙම චිත්‍රපටයේ කැමරා ශිල්පියා සඳහන් කර ඇත්තේ සංධ්‍යාහි නිර්වතින් රඟපෑ බවයි. ඒ සත්‍ය නම් සිංහල සිනමාවේ නිර්වතින් රඟපෑ ප්‍රථම නිළිය ලෙස සංධ්‍යා කුමාරි ඉතිහාසයට එක්වනවා. නමුත් පටාචාරා චිත්‍රපටයේ රංගනය ගැන ඇය එම කාලයේ දැක්වූයේ මෙවන් අදහසක්. මම ඇඟට හොඳට තද වෙන නාන ඇඳුමක් ඇඳගෙන හිටියේ. ෆිල්ම් එකේ පෙන්වන්නේ එහි සෙවනැල්ල පමණයි. එහෙම නැතුව මම ඇඳුම් නැතුව හිටියේ නැහැ. ඒ කැමරාකරණයේ දක්ෂතාවය මම නිර්වතින් නම් රඟපෑවේ නැහැ. ඒත් හැමෝම හිතන්නේ මම නිර්වත් වුණා කියලා. මම හැම රෝගගත කිරීමක් සඳහාම ගියේ මගේ අම්මත් එක්ක. නිර්වතින් රඟපෑ බවට පැතිර ගිය කත කතාවලට ඇය දැක්වුවේ එවන් ප්‍රතිචාරයක්. උඩරට මැණිකේ, දීපශිකා, සිතක මහිම, අල්ලපු ගෙදර, සුදුදුව, සිහින සතක්, අක්කනගෝ, බයිසිකල් හොරා, අටවැනි පුදුමය, නීලා, සකුන්තලා, අනූපමා, අලිබබා සහ හොරු හතලිය, හිතට දුකක් නැති මිනිහා සංධ්‍යා රඟපෑ තවත් චිත්‍රපට කිහිපයක් වනවා. සූර්ය චෞර්යා වැනි චිත්‍රපටයක රඟපාන සමයේ සංධ්‍යා කුමාරි ජනප්‍රියත්වයේ හිමිපෙත්තේ සිටින්න කැපී පෙනුණා. චිත්‍රපටයක රඟපෑමෙන් ඇය වැඩිම මුදලක් ලබා ගත්තේ මෙම චිත්‍රපටයෙන් වන අතර එය
රුපියල් 15,000ක් බව සඳහන්. 1968 වර්ෂයේදී සන්ධ්‍යා විවාහ ජීවිතයට ලැබුණා. ඒ උපාලි පෙරේරා සමගයි. විවාහ වෙන අවස්ථාව වන විට සන්ධ්‍යාට නීල් රූපසිංහගේ දැන් මතකද චිත්‍රපටයේ රඟපාන්නට ඇරයුම් ලැබී තිබුණා. නමුත් ඇයේ මාරදනව සුහදව ප්‍රතික්ෂේප කළ බව සඳහන්. ඉන්පසු ඇය රඟපාන්නට නියමිතව තිබූ චරිතයට තෝරාගෙන ඇත්තේ එවකට නවක නිළියක් වූ මාලිනී ෆොන්සේකායි. සන්ධ්‍යා අවසන් වතාවට රඟපෑ චිත්‍රපටය වන්නේ සිංගප්පූරු චාලි චිත්‍රපටයයි. 1994 වර්ෂයේ ජූනි මස 2 වනදා සන්ධ්‍යා සිරෝසිස් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් මිය ගියා. නමුත් සිංහල සිනමාව තුළ ඇය තිබූ නාමය තවමත් ජීවමානයි.